to happen. අපේ සිනමා ඉතිහාසයේ හදන්නට ගිය අති දැවන්ත චිත්‍රපටයක් වැරදි යාම කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කිවහොත් අවසානයේදී මේ චිත්‍රපටයේ කතාවට පාදක වන මහා නරපතියාට සිද්ධ වෙන්නේ ශේධි විනාශ ගන්නට. හැබැයි දෛවෝපගත කරුණ නම් මේ චිත්‍රපටය ඔහු ගැන හදපු මේ චිත්‍රපටය හදපු නිෂ්පාදකවරයාට වෙන්නේ සීවිදි දිවි නසා ගන්නට. මේ සීගිරි කාශ්‍යප චිත්‍රපටය ගැන. සීගිරි කාශ්‍යප චිත්‍රපටය වචනේ පරිසමමත අර්ධයෙන්ම ඒ අවධියේ තනුණු දැවන්ත චිත්‍රපටයක්. හැබැයි අවසානයේදී සීගිරි කාශ්‍යප රජුට මෙන්ම නිෂ්පාදක වෝල්ට මේදිස්ටත් සිවිදි සිය දිවි නසා ගන්නට සිදුවන්නේ ඇයි? මේ විමසා බැලිය යුතු කාරණාව. සීගිරි කාශ්‍යප චිත්‍රපටය ආරම්භ වෙන්නේ විගාර සෙනවි ඔහුගේ භාර්යාවට පහර දෙන දර්ශනයකින්. විගාරසෙනගේ භාර්යාව වෙච්ච ප්‍රභා කියන්නේ ධාතුසේන රජුගේ දියණිය. මෙන් රජ මෙන් රජුරුව කෝපයට පත් වෙනවා. මිගාර පැනලා යනවා. ඒ වෙනුවට රජුරුව තමන්ගේ සොහොයිරිය වෙච්ච නැත්නම් මිගාරගේ මව වෙච්ච කුමාරිය ගිනිතබා මරා දමනවා. මිගාර ගිහිල්ලා කාශ්‍යපට එකතු වෙනවා. මිගාරගේ මව මරා දැමීමට මුගලන් කුමාරයා උත්සාහ කළත් ඒක කරන්නට හම්බ වෙන්නේ නැහැ. මිගාරගේ ආධාරයෙන් බලය ලබා ගන්න කාශ්‍යප පිය රජුව සිර කරනවා. මුගලන් මරා දමන්නට කරන කුමන්ත්‍රණය ඔහු වරදින්නේ මිගලන්ගේ හින්දා ඒ වෙනකොට රටින් පැනලා ගිහිල්ලා. කාශ්‍යප රජු ධාතුසේන රජුගෙන් ධනය ඉල්ලනවා. ධනයක් ලැබෙන්නේ නැහැනේ. කතාවේ හැරියටම කලාවැවට ගෙනහිල්ලා පස්කසා මර දමනවා. කොමුණත් පියා මරා දැමීම නිසා කශ්‍යප පශ්චත්තාට පත් වෙනවා. පියාගේ අවතාරය දකිනවා. භික්ෂුව වහන්සේ කෙනගේ බැනුවාම ඔහුට සිද්ධ වෙන දේ කියනවා. රජු මානසික සුවයපතා රාජධානිය සීගිරියට ගෙන යනවා. මෙතර වාරේ චන්ද්‍රදේව නම් තැනැත්තෙක් නයන අත කියන තැනත් එක්ක ප්‍රේම සම්බන්ධතයක් ඇති වෙනවා. නයන සේවිකාව ලෙස රජමාලිගාවට යවන්නේ ඔත්තු බලන්ට. චන්ද්‍රදේවගේ අරමුණ මුගලන් වගේම තමන්ගේ පියා මැරූ පලිය ගන්නට. කොමුණත් නයනා බැලීමට එන චන්ද්‍රදේව රජුගේ සෙනවියෙකුට හසු වෙනවා. ඉන්දියාවෙන් බලමුළු සමගෙන මුගලන් ඉදිරියට එන සටනින් කාශ්‍යප පරාජයට පත් වෙනවා. ගෙල සියතින් සිඳගන්නා කාශ්‍යපත් මරුමුවට පත් වෙනවා. මේ සීගිරි කාශ්‍යප පුවත අතරම සිනමාකරණයකට ඉතාම සුදුසු ගැඹුරු අර්ථයක්. හැබැයි අවාසනාවට සීගිරි කාශ්‍යප කතා පාදක කොටගෙන තනුණු චිත්‍රපට දෙකම අසාර්ථක වෙනවා. එකක් සීගිරි කාශ්‍යප, අනික ලස්ට් ජෙමිස් පීරස් නිර්මාණය කළ ද ගොඩ් කිං. අපේ වර්තමාන සිනමාවේ රූපවාහිනී මහා නළුවෙකු නිර්මාණකරුවෙකු වෙච්ච ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ සීරජ නිර්මාණයත් සමස්ත අර්ථයක් ලෙස ගත්තාම සීගිරි කාශ්‍යපගේ සාපයට හසු වුණා දැයි හිතාගන්නට අපිට සිදු වෙනවා. කොයි හැටියට මේ සීගිරි කාශ්‍යප චිත්‍රපටය ගාමිණි ෆොන්සේකා මුලින්ම තෝරාගත් වූ චිත්‍රපට වලින් එකක්. කොටින්ම ඔහු සංදේශ චිත්රපටයට පෙරයි සීගිරි කාශ්‍යප චිත්‍රපටයට ගෙනෙන්නේ. මේ චිත්රපටය ඉතාම වීර චරිත අපදානයක් වෙන්ම හොඳ චරිත නිර්මාණයකට ගොඩනැගෙන චිත්‍රපටයක්. හැබැයි අවාසනාවට මේ සුදු කරුණක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණේ නැහැ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ රජකම් කළත් කියලා. මේ චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේමනාත් මොරායස්. මේ සීගිරි කාශ්‍යප චිත්‍රපටය නිර්මාණය කිරීමට නිෂ්පාදනය කිරීමට මුලින්ම සැරසෙන්නේ සීමා සහිත සෙලොන් තියටර් සමාගම සර් චිත්තම්පලම්මයි ගාඩිනර්. එවකට ප්‍රේමනාත් මොරායස් එහි ප්‍රචාරක කළමනකරුවා. එවකට සුප්‍රකට ඉංග්‍රීසි වේදිකා නළුවෙකු හිටියා ලුෂියන් ඩි සොයිසා කියලා. රුෂියන් ඩි සොයිසා මාදේවේදී ඒ වගේ මරංගන ශිල්පී ඔහුගේ පියාණන්. ලුෂියන් ඩි සොයිසා ඉංග්‍රීසි භාෂෙන් ලියපු ෆෝටස් ඉන් ද ස්කයි කියන පර්යේෂණ කෙටි චිත්‍රපටයක් නරඹපු සර් ගාඩිනර් මේ සඳහා එකඟ වෙලා මේ චිත්‍රපටය හදන්නට නිර්මාණ කරනවා. ලුෂන් වගේම ඔහුගේ සොහොරේ ඔල් ගාඩි සොයිසායි වගේ මේ ඩිහෙත්තියාරිචි කාල් ගුණසේන ඇතුළු පිරිස සමඟ දර්ශන කිහිපයක් රූපගත කළත් මේ චිත්‍රපටය කෙරුණේ නැහැ. ඊට පස්සේ වාල්ටර් මේදිස්
නමති ගණකාධිකාරීවරයා මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ආරම්භ කරනවා. 1958 අවුරුද්දේ. කොමුණත් 1957 අවුරුද්දේ තමයි මේ චිත්‍රපටයට මුල් සැලසුම් ලැබෙන්නේ. එවට එහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ ධර්මදාස හෙට්ටිගේ. කොමුණත් අවසානයේ 1958 ප්‍රේමනාත් මොරායස් මේ චිත්‍රපටය ආරම්භ කරනවා. ඉදී මේ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාව ප්‍රධාන චරිතනෝ ගන්නවා. මොකද ගාමිණි ෆොන්සේකාව රේඛාව චිත්‍රපටයට යොමු කරන්නේ ප්‍රේමනාත් මොරායස්. මේ වෙන විට සංදේශ චිත්‍රපටයේ ගාමිණි රඟපාත් තිබුණේ නැහැ. ගාමිණි මේ චිත්‍රපටයට නවක නළුවෙකු හැටියට එකතු කරන දේ ඔහුගේ දෛවයෝගය චිත්‍රපටයට වඩා සාපේක්ෂ බලම තාම පුළුල්. කොමුණත් මේ චිත්‍රපටයේ භාගයක් ගියාම සීගිරි කාශ්‍යප නෙවෙයි ඉන්නේ වෙනත් චරිත. චිත්‍රපටයේ නම කාශ්‍යප වුණත් මුල් කොටසේ ප්‍රධාන චරිතය වෙන්නේ මිගාර. දෙවන කොටසේ ප්‍රධාන චරිතය වෙන්නේ ජගන්නාථ කියන සෙනවයාගේ කොටස. මේ චිත්‍රපටය ඇත්තත් අර සත්‍ය ඉතිහාස කතාවත් පරිකල්පනයත් දෙකම එකතු කරලා හදපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේදී ගාමිණි ෆොන්සේකා වගේම ඔහු අභිබවා ෂේන් ගුණරත්න ඩේවිඩ් ධර්මකීර්තිත් රඟපාන. හැබැයි චිත්‍රපටයේ අනිත් චරිතය වෙච්ච චන්ද්‍රදේවල රඟපාපු හෙන්රි ජයසේනගේ රඟපෑම එතරම් සාර්ථක වුණේ නැහැ. ඔහු වේදිකාවේ තාම දක්ෂ නළුවෙක්. හැබැයි සීගිරි කාශ්‍යපගේ ඔහුගේ රඟපෑම දක්ෂතාවයක් පෙන්වුවේ නැහැ. මේ චිත්‍රපටයේ මගදී ප්‍රේමනාත් මොරායස් මේ චිත්‍රපටයෙන් ඉවත් වෙනවා. මේ චිත්‍රපටය ප්‍රේමනාත් මොරායස් අධ්‍යක්ෂණය කරද්දී එහි සහාය අධ්‍යක්ෂකවරයා හිටියේ තිස්ස ලියන සූරිය. මේ සඳහා දිබස් රචනයට K.A.W. පෙරේරත්, කලා අධ්‍යක්ෂණයට ආර්යවංශ වීරකොඩිත්, සංගීතය සඳහා M.K. රොක්සාමි සහ T.M. ලතීෆුත් හවුල් වුණා. හරුන් ලන්ත්‍රත් සුජාතා අත්තනායකත් චිත්‍රපටයේ මුල් ගීත ගායනා කළා. පිරුණාහද සන්තානේ ගීතය එහෙම අඩිගත වුණා. මේ චිත්‍රපටයේ මුල් රූපගත කරම කළේ නවජීවන චිත්‍රාගාරය. ඊට පස්සේ චිත්‍රපටයේ සීගිරියේ දින රූපගත කරන්නට ගියත් එහිදී මේ චිත්‍රපටය ඇදෙන්නට ගන්නවා. දවස් 69ක් තිස්සේ රූපගත කිරීම කටයුතු කළත් අඛණ්ඩව රූපගත කිරීම කරේ නැහැ. ඉන් පස්සේ තිස්ස ලීන සූරිය මහත්මයා මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකරා එයින් ඉවත්ව යනවා. ඔහු සංදේශ චිත්‍රපටය අවසාන කළා තමයි මේ චිත්‍රපටයට එකතු වෙන්නේ. හැබැයි සීගිරි කාශ්‍යප චිත්‍රපටයේදී ඔහු ඉවත් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ වැඩ කටයුතු කරෙන්නේ නැති නිසා. ඊට පස්සේ තවත් කාලයක් ගිහිලා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැවරෙනවා බන්දු ගුණසේකරට. ඔහු ප්‍රකට රංගන ශිල්පියෙක්. රදළ පිළිරුව චිත්‍රපටයෙන් සිනමාවට ආපු ඔහු ඉතා මෑතකදී අභාව ප්‍රාප්ත වුණේ. ඔහු තමයි මේ චිත්‍රපටයේ අවසාන කොටස අධ්‍යක්ෂණය කරන්නට එකතු වෙන්නේ. මේ චිත්‍රපටයට නිර්මාණය කරන්න දැවන්ත චිත්‍රපටයක් හදන්නට ගියාට අවශ්‍ය තරම් මුදල් යොදවන්නට නිෂ්පාදකවරයාට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම තවත් විවිධ ගැටලු වලට නිෂ්පාදකවරයා මුහුණ දුන්නා. ඔබ බලාපොරොත්තු වුණා චිත්‍රපටය සාර්ථකව තිරගත වනු ඇතැයි කියලා. ඔය චූඩි හත් වෙනද දැම්මේ. කවදක්වත් එන්නේ නැතැයි හිතපු චිත්‍රපටය අද සිට තිරයට කියලා. අද විශාල නළු නිලිය සංඛ්‍යාවක් අත විශාල මුදල් සම්භාරයක් වැය කරපු සීගිරි කශ්‍යප චිත්‍රපටය අතිශය දුර්වල චිත්‍රපටයක් හැටියට ප්‍රේක්ෂකයන් හමුවේ දිස්සුනේ. ඒ වගේම විචාරකයන්ගෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ඉඩ ලැබුණේ ඉතාම නරක ප්‍රතිචාරය. අවසානයේ මේ චිත්‍රපටය අසාර්ථක වුණා. මේ චිත්‍රපටයට වැය කළ මුදල සාගන්න බැරුණා. චිත්‍රපටයේ නිෂ්පාදක වෝල්ටර් මේදිස් පංචකාවතේ පිටි ඔහුගේ කාර්යාලයේදී සේවි දිවි හානි කරගෙන හරිට සීගිරි කාශ්‍යප රජුට සිද්ධ වූවා. වසබීමෙන් හැබැයි ඔහු මේ කටු කතාදී සිද්ධ වෙන ඔහු සේදිවි හානි කරගෙන මේ සීගිරි කාශ්‍යප කතාව ඉතිහාසයට එකතු කළා. මේ තමයි සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ ඛේදවාචක කතාන්දරය. සීගිරි කාශ්‍යප චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෝල්ටර් මේදිස්, අධ්‍යක්ෂණය කළේ ප්‍රේමනාත් මොරායස් සහ බන්දු ගුණසේකර. තිරරක්ෂණය සඳහා දායක වුණේ K.A.W. පෙරේරා සමග ආතර ටයිටස්. මොකද චිත්‍රපටයේ මුල් කතාවලුවේ K.A.W. පෙරේරා, පසුව එහි තිරරක්ෂණය කළේ ආතර ටයිටස්. පසුව දෙබස් රචනයට K.W. පෙරේරා ඉවත් වීමෙන් පසුව සරත් විමලවීරයනු දායක වුණා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මුලින් කළේ A.V.M. වාසගම්. පසුව සිනමා සමාගමේ කැමරා අධ්‍යක්ෂක වෙච්ච චණ්ඩියා චිත්‍රපටයේ කැමරාව මෙහෙපු ඔහු තමයි මේ චිත්‍රපටයේ මුල්ම කැමරා අධ්‍යක්ෂකරවුණේ. ඔහු අයින් වුණාම මේ චිත්‍රපටයට එකතු වුණා විලියම් ඔලම්ස්. සංගීත අධ්‍යක්ෂණය කළා M.K. රොක්සාමිත්, T.F. ලතීෆුත්. පසුව එකතු වුණා ස්ටැන්ලි ආල්විස්.
චිත්‍රපටය සංස්කරණය කළේ ඩී.එස්.ඩී. රඹුක්වැල්ල. කලාදර්ශනය කළ ආර්යවංශ වීරකොඩි වේශ නිරූපණය කළ ඩෙරෙක් ඩීනිස් සමඟ රොහන් මුදන්නායක. චිත්‍රපටයට ගීත හයක් ඇතුළත් වුණා. මේ එන ඇතැම් ගීතයක ගීත රචකයන් කවුරුද්දැයි අනිශ්චිතයි. එච ජෝතිපාල පිරිසු ගායනා කළා නරපතියා වෙත යන්නේ කියන ගීතය. සුජාතා පෙරේරා නැතහොත් සුජාතා අත්තනායක ගායනා කළා සනසුම සතුට ලොවේ හැමදාම උරුම නොවේ කියන ගීතය. සරත් විමලවීරයන් විසින් රචනා කළ ටී.එෆ්. ලතීෆ් සංගීත අත් කළා. නාරිලතා රූ ලාලනී ප්‍රිය සෝබනී හරුණ ලන්ත්‍රා සහ සුජාතා පෙරේරා නැතහොත් සුජාතා අත්තනායක ගායනා කළා සරත් විමලවීර රචනා කළ ටී.එෆ්. ලතීෆ් සංගීත අත් කළ හිරුනාහද සන්තානයේ ගීතය. ඒජේ කරීම් ගායනා කළ ධර්මයෙහි බලපානා සැම සතට එක සේමා කියන ගීතය ගීත රචකයා නිශ්චිතයි. ජී.එස්.බී. රාණි පෙරේරා ඇතුළ පිරිසු ගායනා කළා එන්න යන්න බලය එඩියපා ගන්න දිරිය විරියපා කියලා. මේ චිත්‍රපටයට ගීත රචනා කළා කරුණරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර සහ සරත් විමලවීර. හැබැයි සරත් විමලවීරයන්ගේ හැර අන් ගීත රචකයන්ගේ ගීත කවරේදැයි කියන්නට හැකියාවක් නැහැ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ගාමිනී ෆොන්සේකා, ඩේවිඩ් ධර්මකීර්ති, හෙන්රි ජයසේන, ෂේන් ගුණරත්න, ජෝ අබේවික්‍රම, නන්දා වීරක්කොඩි, සුනිලා ජයන්ති, සේනාධීර රූපසිංහ, එන්.ආර්. ඩයස්, ප්‍රේමා විජේවර්ධන, බැප්ටිස්ට් ප්‍රනාන්දු, පූජිත මෙන්ඩිස්, ප්‍රේමා ගණේගොඩ, හෙක්ටර් හේවාවිතාරණ, උදුලා දාබරේ, ඇන්තනි සී. පෙරේරා, ලැම්බර්ට් මොරමුදලි, ඊ.එම්.පි. බණ්ඩාර, බන්දු ගුණසේකර, ඩෙල්සියා පෙරේරා, ඇල්ෆඩ් එදිරිමාන, දොන් ප්‍රේමරත්න, එම්.ඒ. සිමියන්, පී. හල්වල, රාණි දේවි සෝමසුන්දරම්, චන්ද්‍රා ගම්හේවා, කුමාරි උඩවත්ත, ශාන්ති මේදිස් ඇතුළු පිරිස. කෙසේ හෝ වේවා පිරුණාහද සන්තානයේ ගීතය ඉතුරු කර දී සීගිරි කාශ්‍යප චිත්‍රපටය අපේ ඉතිහාසයට එකතු වුණේ. සීගිරි කාශ්‍යප රජු මහා දැවැන්ත සීගිරිය ගොඩනගව ඔහුගේ ජීවිතයේ ඛේදවාචකයක් කරගත්තා වගේ දෙයක්. හැබැයි චිත්‍රපටයක් සීගිරිය තරම් දැවැන්ත නිර්මාණයක් වුණෙත් නැහැ. ඉතුරු කාශ්‍යපට සිදුවූ රජුට සිදුවූ දේම පමණයි.